අපේ සිනමාවේ එක වකවානුවක මහා ද්‍රෝහියෙකු බවට පත්ව සිටියේ ලුවි වැන්ඩ්‍රස් ස්ටාටන්. ලුවි වැන්ඩ්‍රස් ස්ටාටන් එහෙම ද්‍රෝහියෙකු බවට පත් කළේ ඔහු තමයි කාමරල්ලේ චිත්‍රපට නිර්මාණය කළේ කියන චෝදනාව යටතේ. කොමුණත් ලුවි කියන්නේ අපේ රාජ්‍ය සාහිත්‍ය සම්මානවලේදී ඉංග්‍රීසි යොවුන් ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් සම්මාන දෙනපු සිනමාකරුවෙක්. ඔහු 1975 අවුරුද්දේ නිර්මාණය කළ චිත්‍රපටයක් ඔහුගේ දෙවන වෘතාන්ත චිත්‍රපටයේ හැටියට පෙම් කුරුල්ලෝ. පෙම් කුරුල්ලෝ චිත්‍රපටය ගමේ තරුණයෙක් වෙච්ච තිස්ස, ඒකට හඟපෑ තිස්ස විජේසුන්දර කොළඹ රස්සාවක් හම්බෙලා එනවා. ඔහුගේ ගමේ පෙම්වතිය තමයි කුමාරි. කුමාරි බය වෙන්නේ තිස්ස කොළඹ ඇවිල්ලා වෙනස් වෙයි කියලා. මේ ගමේ ඉන්නවා චණ්ඩිය මහතුන් කියලා. මේ මහතුන් කුමාරිට ප්‍රේම කරනවා. මේ නිසා තිස්සට හිරිහැර කරනවා. කොළඹ ඉන්න තිස්ස ඔහුගේ කොළඹ ඉන්න යාළුවෙක් වෙච්ච විජේගේ ගෙදර තමයි නතර වෙන්නේ. විජේට රඟපෑවේ විජය කුමාරතුංග. තිස්ස රස්සාව කරන්නේ විජේගේ යාළුවෙක් වෙච්ච ලයනල්ගේ එක්ක. විජේ බොහොම සෙල්ලක්කාර තරුණේ. ඔහුගේ සහෝදරය ඉවෝන් තිස්සට බොහොම ආදරය කරනවා. ඒ වගේ විතරක් නෙමෙයි විජේගේ අම්මා එහෙමයි මේ තිස්සට බොහොම කරුණාවෙන් සලකනවා. මේ අතර වාරේ මේ ඉවෝන්ගේ සලකෙලි හින්දම තිස්ස ඉවෝන්ගේ වසඟයට පත් වෙනවා. විදේශයක ඉඳන් එනවා තව මිත්‍රේ, ඔහු ආනන්ද. ආනන්දගේ අදහස ඉවෝන් විවාහ කරගෙන ආපහු පිටරට යන්න. තිස්සගෙන් වෙනදා වගේ ලියුම් එන්නේ නැති හින්දා කුමාරි දුකෙන් පස් වෙන අර ගමේ ගෑනු ළමයා. කුමාරි තිස්සට එවන ලිපිය දකින ඉවෝන්ට තිස්ස කියන්නේ ඒ මගේ නංගි කියලා. මේ අතර වාරේ විජේ පොත්සාප්පුවක සේවය කරන අහිංසක තරුණයෙක් වෙච්ච මානෙල් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වනවා. කුමාරි ගමේ ඉන්න කුමාරිට මෑදැම් මේ ප්‍රේමය බිඳ වැටිලානේ. ඇය තිස්සගේ මිත්‍රයා දයාට මේ දුක පවසනවා. හැබැයි දයාත් එක්ක ඉන්න තව යාළුවෙක් පියදාස මේ අර කියලා ගමේ එක්කෙනෙක්. එයා කියනවා තිස්ස දැන් වෙනස් මිනිහෙක්, ඒ වගේම බේබද්දෙක් වෙලා කියලා. කොමුණත් එහෙම වෙන්නේ ඉවෝන් තිස්සගෙන් ඈත් වෙනවත් එක්කම. මේ නිසා තිස්සට රස්සාවත් අහිමි වෙනවා. මොකද බේබදුකමයි රැකියාවේ ප්‍රමාද වීමයි නිසා. ආනන්ද තිස්සට පහර දෙන්න හදන හින්දා විජය ආනන්දට පහර දෙනවා. මේ අතර වාරේ කුමාරිට ගමින් විවාහ යෝජනා එනවා. විජයගෙත් මානෙල්ගෙත් කොළඹ තියෙන ප්‍රේම සම්බන්ධතාවයට අම්මා විරුද්ධ වෙන්නේ මානෙල් පොත්සාප්පුවක වැඩ කරන දුප්පත් තරුණියක් හින්දා. අන්තිමට ඔක්කොම ඇතහැරලා තිස්ස ගමට යනවා. එදා යනකොට යාගේ යාළුවා දයා මගදී හම්බෙලා කියනවා කුමාරි විවාහ වෙනවා කියලා. හැබැයි ඒ යනකොට ආපු මනමාලයට ගමේ ඉන්න චණ්ඩි මහතුන් පහර දීලා එළවගෙන මඟුල් ගෙදරින් කුමාරිව පැහැරගෙන යනවා. මේක ඇහලා තිස්ස ගිහිල්ලා කුමාරිව මැරයන්ගෙන් බේරගන්නවා. මගට එනකොට ඔහුට මානෙල් එක්ක එන විජයත් හම්බ වෙනවා. මේ තමයි පෙම් කුරුල්ලෝ චිත්‍රපටයේ කතාව. දැන් මේ ගැන චින්තන ජයසේන මෙන්න මෙහෙම කිව්වා. මෙහෙම චින්තනගේ විවේචන මම මුලිනුත් කියලා තියෙනවා. මේවා දෙන්නම් බැටේ විචාරය. හැබැයි රසව. මෑතකදී බොහෝ චිත්‍රපට තුළ දුටු කැමරා විජ්ජාවන්ට වඩා හරවත් යමක් ධර්මප්‍රිය, කියන්නේ සෝමපාල ධර්මප්‍රිය සිය කොටස තුළින් ඉටු කරයි. සංගීතයේ මහා ගෝර නාඩුවක තල්ලත්තට බුරුළු ගසන්නාසේ ඇහෙන ගිටාර් පාරවල් ප්‍රේක්ෂකයා නින්දෙන් අවදි කරවීමට සමත් වී ඇත. චිත්‍රපට කලාවට නොව මොනතරම් දෙයක් කිරීමට හෝ හොඳ පරිශීලනයක් සහ අවබෝධයක් අවශ්‍යයි. සිනමා කෘතියක් නොපදවීම බිත්තර කෝපි එකක් හදනවට වඩා බෙහෙවින් අමාරු කාර්යයකි. මෙම තමයි චින්තන ජයසේන මෙහෙම ලියන්නේ. මේ චිත්‍රපටය කරන ලියනවා මේ චිත්‍රපටයට පෙම් කුරුල්ලන්ට වඩා කිට්ටුවන්නේ පෙම් කාක්කන්ටය. මේ නිසා මේ නම් කිරීමට තිබුණේ පෙම් කාක්කෝ පියාය. ඒ කාලේ ලිතරදිච්ච විචාරයක් පමණයි අපි උපයෝගී කරගත්තේ. කොමුණත් මේ චිත්‍රපටයේ අපූරු ගීත දෙකක් සහ මේ චිත්‍රපටයෙන් අපූරු ගායිකාවක් සිනමාවට එක් වුණා. ඒක අමතක කරන්න හොඳ නැහැ. අපි ඒ ගැන කියමු. නිෂ්පාදනය කළේ වී පියසේන සිල්වා සහ ලුවි වැන්ඩර් ස්ටාටන්. තිරනාටක සහ අධ්‍යක්ෂණය ලුවි වැන්ඩර් ස්ටාටන්ගේ. කතාව දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය චන්ද්‍රදාස ප්‍රනාන්දුගෙන්. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සෝමපාල ධර්මප්‍රිය සහ ලලිත් ගුණවර්ධන. සංස්කරණය කාලිංගද සිල්වා. සංගීත අධ්‍යක්ෂණය ටෝනි වීරතුංග. මේ චිත්‍රපටයේ ගීත පහක් ඇතුළත් වෙලා තිබුණා. මේ පහෙන් එක ගීතයක් මේ චිත්‍රපටය සඳහා පටිගත කළ ගීතයක් නොවේ.
හැබැයි එම චිත්‍රපටයට ඇතුළත් කළා. ඒ තමයි සීටි ප්‍රනාන්දු ගායනා කරපු ආනන්ද සෙනවිරත්න රචනා කරපු මී අඹ වනයේ ඊහඬ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනේ ගීතය චිත්‍රපටයට ඇතුළත් තිබුණා. එය වෙනම පටිගත කරලා ලද ගීතයක්. සෙසු ගීත රචනා කළේ චන්ද්‍රදාස ප්‍රනාන්දු. නෙහල් නෙල්සන් ගායනා කළා කසිලි බිසිලි නෑ අපේ පච්චචන බජාර එකේ හොඳ කකුලකිමන්. අනිත් ගීතය රුවන් අඹරේ පහන්තරුවේ එළිය ඔබවේ නිරන්තරේ. නිල වික්‍රමසිංහ සමඟ බන්දු රණසිංහ ගායනා කළා. ජෝතිපාලයන් සමඟ රූපා ඉන්දුමති ගායනා කළා ආදරේ මල්වනේ මකරන්දේ මල් රේණුවේ. ජෝතිපාලයන් ගායනා කරපු මේ ගීතය ජනප්‍රිය ගීතයක්. වරදක් නාමා කෙරුවේ සිතාලා ඇයි රතු කරගෙන මුහුණ ඔයාගේ කියන ගීතය. චිත්‍රපටයේ සංස්කරණය කාලිංගද සිල්වාගෙන්, වේෂණ රෝපණය සාත්සී රසයිරෝගෙන්, කලාධ්‍යක්ෂණය සහ නාමාවලිය සාලිය ඩයිස්ගෙන්, ශරණාධ්‍යක්ෂණය උපාලි ජහමාගෙන්, නිෂ්පාදන කළමනාකරු සිරෙල් මෙලෝනි, ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි, සිලෝනි ස්ටුඩියෝස් ආයතන වගේම නරහැපිට සිලෝනි ස්ටුඩියෝස් වගේම කලානේ SPM ස්ටුඩියෝ හිදී චිත්‍රපටයේ කටයුතු රසායනාගාර කටයුතු සංස්කරණ කටයුතු සිද්ධ වුණා. සෝමපාල ධර්මප්‍රිය නිශ්චල ඡායාරූප IA ජොහාර් රසායනාගාර අධිපති. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ අතිස්ස විජය සුරේන්ද්‍ර විජය කුමාතුංග, මානෙල් වානගුරු, ලයනල් ධර්ණීගල, ඉවාන් ප්‍රනාන්දු, සීතා කුමාරි, දෙනවක හාමිනේ, ගාමිනී ගණයකුඩ, පූජිත මෙන්ඩිස්, දේවිකා කරුණාරත්න, ශ්‍රියාණී ෆොන්සේකා, ජනිටා සමරවීර, ජයන්ත පෙරේරා, දයානන්ද ජයවර්ධන, උපාලි ජයමහා, ලයනල් ෆොන්සේකා, ටියුඩර් කරුණාතිලක ආදීන්. චිත්‍රපටයේ මරදානය එල්ෆින්ස්ටන්, ගල්කිස්සේ, ඕඩියන්, රාජගිරේ, එම්පාලා, වැල්ලපිටිය, විලාසිනේ, වත්තල ගැමුණු, ගාලේ සරසවි, ගම්පහ පබ්ලිකෝ, මොරටුවේ ටවර්, මීගමය රීගල්, පානදුර රීගල් ඇතුළු ස්ලෝප් තිර සිනමා හල්වල තිරගත වුණා. මේ තමයි පෙම් කුරුල්ලෝ.